අයිචාර අත්තුකොරාල කියන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙම නිරූපණ ශිල්පිනියක්. පහුගිය දිනවල ඇය ගැන බොහෝ සෙයින් කතා පහට ලක් වුණේ ඇගේ විවාහය සහ මවපදවියත් සමගයි. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය ඇගේ වැඩිමහල් දියණිය ගැන පුවත් පතකට කියන තිබුණේ මේ විදිහටයි. අයිචාර හදිසියම ලංකාවට ආවේ ඇයි? හදිසියම නෙමෙයි, අපි ලංකාවට එන්න සැලසුම් කරගෙන තිබුණේ. අපේ ලොකු දුවගේ උපන්දිනය වෙනුවෙනුයි ලංකාවට ආවේ. ඒ වගේම තමයි පොඩි දුවගේ බෞතිස්ම කිරීමත් පහුගිය දවසක සිද්ධ වුණා. ඒ වැඩ කටයුතු සැලසුම් කරගෙන තමයි ලංකාවට ආවේ. ලොකු දුවත් ලන්ඩන් වලද ඉපදුනේ. ඔව්, එයාත් ලන්ඩන් වල ඉපදුනේ. අපි ලංකාවට යන එනකොට එයාවත් එක්කන් ආවා. ලොකු දුව නංගිව දැකලා සතුටු වෙන්නේ නැති නේද? ඔහොම ප්‍රෙග්නට් කාලේ ලොකු දුව අපිවත් බලන්න ඇවිත් ගියා. ඒත් පොඩි දුව ලැබුණේ ලොකු දුව අපිවාවට එන්න බැරි වුණා. ලොකු දුවත් මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉල්ල ඉල්ල හිටියේ. ඉතින් එයාට නංගිව දකිද්දි හරි සතුටුයි. එයා හරිම ආදරෙන් නංගිව පිළිගත්තා. මෙදා සැරේ හතර දෙනාම ලංකාවෙන් යනවද? ඔව්, හතර දෙනාම යනවා. හතර දෙනාම එක තැනක ඉන්න එක වැදගත්. නංගිටත් අක්කව ඕන, අක්කටත් නංගිව ඕන. එයාලා දෙන්නා එක තැන ඉන්නවා. එතකොට ලොකු දුවගේ අධ්‍යාපන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ලන්ඩන් සිලබස් එකට අනුව තමයි ලොකු දුව ඉගෙන ගැනීම කටයුතු කරන්නේ. ලංකාවේ හිටියත් ලන්ඩන් වල හිටියත් එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ. ලොකු දුව කලාවට ලැදිද? එයා හරිම අහිංසක දරුවෙක්. ඒ වගේම හරිම ලැජ්ජාශීලී. එයා චිත්‍රපට බලනවා, පොත්පත් කියවනවා, චිත්‍ර අඳිනවා. කලාවට ලැදියාවක් තියෙනවා. ඉගෙන ගැනීම කටයුතු ඉවරුණාට පස්සේ එයා කැමති ශිෂ්‍යයෙකුින් ඉදිරියට යන්න අපි උයව් කරනවා. ලංකාවට ආවම අයිචාර කලා කටයුතු වලට සම්බන්ධ වුණේ නැද්ද? ඇත්තටම අපි වැඩ කිහිපයක් සැලසුම් කරගෙන ලංකාවට ආවේ. මෙදා සැරේ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. නමුත් මං හොඳ කලා කටයුත්තක් ලැබුණොත් ලංකාවට ඇවිත් ඒ නිර්මාණය කරලා යන්න සූදානමින් ඉන්නේ. මම ප්‍රෙග්නට් කාලේ ෆොටෝෂූට් එකක් කරන්න ආරාධනා ලැබුණට මම ලංකාවේ හිටපු නැති නිසා ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා. හැබැයි ලංකාවට ආවට පස්සේ සැමිලි ෆොටෝෂූට් කීපයක් කළා. අලුත් කලා කටයුතු වලට ආරාධනා ලැබුණාද? කීප දෙනෙක් එක්ක වැඩ කිහිපයක් ගැන කතා කළා. තාම ඒව ස්ථිර නෑ. හොඳ නම් කරන්න බලනවා. කවදද එතකොට ලංකාවෙන් යන්නේ? ළඟදීම යනවා. ඉතාමගිරි නිවාඩුවකට තමයි ලංකාවට ආවේ කියලායි ඈ කියලා තිබුණේ. කොහොම නමුත් පවුල ඈත් එක්ක එකතු වෙලා ඈගේ වැඩිමහල් දියණියගේ උපන්දිනයේ සමරන අයුරු වීඩියෝවක් අප වෙත ලැබුණා. ඉතින් අපි ඒකත් ඔබ වෙත ගෙන එන්න හිතුවා. අපගේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.